ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනාධිපතිවරණය සාමකාමීව මධ්‍යස්ථානවල දිගු පොලිම් ඡන්දය දෙන්න දැඩි උනන්දුවක් ප්‍රතිඵල ලද සැනින් ITN විකාශයෙන් බොලිවියාවේ ගැටුම් ජනාධිපතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට සාමකාමීව සිදු කෙරෙනවා. ඒ දිවයින පුරා මධ්‍යස්ථාන 12845කදී ලියාපදිංචි ඡන්දදායකින්ගේ සංඛ්‍යාව 1,59,92,96ක්. ඡන්ද විමසීම මතු දැසන 7ට ආරම්භ වුණා. සියලුම දිස්ත්‍රික්කවල මේ වන විට ඡන්දය ලබා දීම සඳහා ජනතාව ඉතාමත් ඕනෑකමින් ඉතාමත් උනන්දුවෙන් සහභාගී වන ආකාරයක් තමයි අපිට දැක ගන්නට පුළුවන් වුණේ. මේ වන විට මා සිටින්නේ රාජකීය ඔබේසේකරපුර ඡන්ද මධ්‍යස්ථානය. අසල අපිට දැක ගන්නට පුළුවන් විශාල පිරිසක් මේ වන විටත් එම ඡන්ද මධ්‍යස්ථානයට යමින් පවතිනවා. ඒ වගේම මතක් කරන්න ඕන ඉතාමත් සාමකාමී පරිසරයක් තමයි මේ වන විට අපිට දකින්නට ලැබෙන්නේ. ශමිත ජයකොඩි, සුනිල් පෙරේරා සමගින් මම කුෂානි කෞශල්‍ය ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන්. මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පෙරවරු 7ට ආරම්භ වුණා. අපේක්ෂකයන් වැඩිම පිරිසක් ඉදිරිපත් වන ජනාධිපතිවරණය මෙයයි. එම සංඛ්‍යාව 35ක්. ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාවද මෙවරයි නිකුත් කර ඇතේ. ඡන්ද පෙට්ටි වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය බැවින් පළමු වරට කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි යොදා ගැනීමද මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වයක්. රාජ්‍ය නිලධාරීන් 1,03,000 හා පොලිසිය 60,000ක් පමණ මෙවර ජනාධිපතිවරණ රාජකාරී සඳහා යොදවා තිබෙනවා. පෙරවරු 7ට ආරම්භ වූ ඡන්ද විමසීම පසරු 5ට අවසන් වෙනවා. මෙතෙක් කල් පසරු 4ට අවසන් වූ ඡන්ද විමසීම පසරු 5 දක්වා දීර්ඝ කෙරුණු ප්‍රථම මැතිවරණයද මෙයයි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකින් තුල පවතින්නේ දැඩි උනන්දුවක්. දිවෙන සෑම ඡන්ද මධ්‍යස්ථානයකම පාහේ මෙවර විට දිගු පොලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අද දිවයින පුරා පැවැත්වෙන ජනාධිපති මැතිවරණයට සමගාමීව නුවලිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 488කදී ඡන්දේ ප්‍රකාශ කිරීමේ කටයුතු අද පෙරවරු 7ට ආරම්භ කළ බව නුවලිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවා. අද උදෑසන අපි සංචාරය කළ අවස්ථාවේ අපට දක්නට ලැබුණේ ඡන්දේ ප්‍රකාශ කිරීම සඳහා වතුකම් කරුවන් දැඩි උද්‍යෝගයෙන් සිටින බවයි. නුවලිය දිස්ත්‍රික්කයේ ඡන්දය ඉතා සාමකාමීව පැවැත්වෙනවා. ප්‍රොත්‍යංශය වෙනුවෙන් රංජිත් රාජපක්ෂ හැටින් සිට දස් 19 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු මාතර දිස්ත්‍රික්කයේ අද උදෑසන 7 සිට ඉතා සාර්ථක අන්දමින් පැවැත්වෙනවා. මේ වෙනුවට මාතර දිස්ත්‍රික්කය තුළ ඉතා සාමකාමී තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. මෙයයි මේ වෙනුවට මාතර දිස්ත්‍රික්කය තුළ තත්ත්වය. රසුන් දහනායක සාදීන රූපහානි සේවය වෙනුවෙන් මාතර මාකඳුර ප්‍රදේශයේ සිට සාමාන්‍ය ජනතාව මෙන්ම පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයින්ද ඡන්දය භාවිත කිරීමට දැඩි උනන්දුවකින් ඡන්ද පොළ වෙත පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ප්‍රමුඛ ජනතා නියෝජිතයින් ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණෙන අයුරු අප වාර්තාකරුවන්ගේ කැමරා කාචයන්හි සටහන් වූයේ මෙලෙසින්. ඉන්නවා
ජනාධිපතිවරණයේ පැවැත්වෙන අද දින දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පොළවල් 12,856ක් සඳහා ඡන්ද පොළකට පොලිස් නිලධාරීන් දෙදෙනා බැගින් 25,712ක්
ඊට අමතරව සෑම ඡන්ද පොලක්ම ආවරණය වන විදිහට පොලිස් ජංගම සංචාර 3043ක් යෙදවීමටත් නියමිතයි. එක් ජංගම සංචාරයක් සඳහා පොලිස් පරීක්ෂකවරයෙක් හෝ උපපොලිස් පරීක්ෂකවරයෙක්, ඒ වගේම පොලිස් සැරයන්වරයෙක් හෝ පොලිස් කොස්තාපල්වරයෙක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් බැගින් යෙදවීමට කටයුතු කරනවා. පොලිස් ජංගම සංචාර 3043 සඳහාම යෙදවෙන පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6086ක් වෙනවා. ඊට අමතරව ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථාන 43ක්, ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා රාජකාරී යෙදවෙන සමස්ත නිලධාරීන්ගේ සංඛ්‍යාව 2193ක් වෙනවා. කැරලි මර්ධන කණ්ඩායම් 153ක් ස්ථානගත කරලා තිබෙනවා. මේ වන විට දිවයිනේ සෑම ප්‍රධාන මාර්ගයක්ම ආවරණය වෙන්න මාර්ග බාධක රාජකාරී ස්ථාපිත කරලා තියෙනවා. මේ සියලුම රාජකාරී සඳහා මේ වන විට පොලිස් නිලධාරීන් 60175ක් මේ වන විටත් රාජකාරී යොදවලයි තිබෙන්නේ. ඊට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් හා බටහිරින් 880ක් රාජකාරී යොදවිලයි තිබෙන්නේ. අද දිනේ ජනතාව නොකළ යුතු තහනම් ක්‍රියා සම්බන්ධයෙන්ද රුවන් ගුණසේකර මහතා අදහස් පළ කළා. 68 වගන්තියේ දක්වා තිබෙන මේ තහනම් ක්‍රියා සම්බන්ධයෙන්ුත් අපි දැඩි අවධානයකින් පසු වෙනවා. විශේෂයෙන්ම ඡන්ද පොළ සීමාව තුළ හෝ ඡන්ද පොළේ සිට මීටර් 500ක වපසරිය තුළ කිසිදු පුද්ගලයෙකුට ඡන්දය ආයාචනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම යම් පක්ෂයකට හෝ පුද්ගලයෙකුට ඡන්දය දෙන්න එපා කියලා බලපෑම් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මීටර් 500ෙන් ඔබට වුණත් මේ අයුතු බලපෑම් කිරීම කියන කාරණය එලෙසම අදාළ වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරනවා නම් මේ මීටර් 500ේ සීමාව තුළ එක්රැස් වී සිටීමත් වරදක් වෙනවා. ඡන්ද පොළ වෙත ඡන්දදායකයන් ප්‍රවාහණය කිරීමත්, ඡන්ද පොළේ සිට ඡන්දදායකයන් ආපහු නිවෙස් වෙත ප්‍රවාහණය කිරීමත් සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. අපි තවදුරටත් දකිනවා පෞද්ගලික වාහනවල පෝස්ටර් අලවා තිබෙනවා. මේ පනතේ තිබෙන ප්‍රතිපාදන අනුව එවැනි පෝස්ටරයක් ඇලවීම කළ හැකි වන්නේ අපේක්ෂකයා ගමන් ගන්නා වාහනේ පමණයි. ඒ හැරෙන්න වෙනත් කිසිදු වාහනයක අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන වැකි හෝ පෝස්ටර් මේ කිසිවක් ප්‍රදර්ශනය කිරීම තහනම් වහා මේවා ගලවා ඉවත් කරන්න කියලා අපි දැනුම් දෙනවා. මහජනතාවට හැකියාව තිබෙනවා නීති උල්ලංඝනයන් සිදුවෙන්නේ කොතනද, ඒ නීති උල්ලංඝනයන් සිදුවීම් පිළිබඳව පොලිසිය දැනුවත් කරන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන්, මහජනතාවට පුළුවන් මේ නීති උල්ලංඝනයක් වෙනවා නම් වීඩියෝ ගත කරන්න, වීඩියෝ ගත කරලා සමාජ මාධ්‍ය වෙත මුදා හරින්න. අපි ඒව අනිවාර්යයෙන්ම අපි සැලකිලිනවා. අපිත් වීඩියෝ කරනවා. ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලද සැනින් එසැනින් විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනී සේවය සැදී පැහැදී සිටිනවා. දහස් 2019 ජනාධිපතිවරණ විශේෂ ප්‍රතිවරණ විකාශය Fast and Independent. ITN ජනාධිපතිවරණ විකාශන කටයුතු පෙරවරු 7ට ආරම්භ වුණා. ඒ පළමුව සහ ස්වාධීනව යන්න තේමා කරගනිමින් ජනාධිපතිවරණයේ නිත්‍ය ආවරණාධිපති මෙන්ම ශ්‍රී ලාංකේය ජනබලයේ හසුරුවන ආවරණාධිපති ලෙසයි ස්වාධීන රූපවාහිනිය මෙම ප්‍රතිඵල විකාශය කිරීම සිදු කරන්නේ. පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයක්ද මෙහිදී සිදුවනවා. සහ ලොකු වගකීමකින් ඒ නිසා අපිත් දැන් බලාගෙන ඉන්නේ ඡන්ද ප්‍රකාශ කරලා ඉවරයි. දැන් තීරණය ලද සැනින් ඔබට කියන්න. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ITN ප්‍රේක්ෂකයන්ට හින්දි සිනමා රසවින්දනයටද අවස්ථාව සලසා දී තිබෙනවා. जाने का एक्सपीरियंस किसके पास? पूरी दुनिया से कहो कॉपी दर। मिशन मंगल ITN HD මැදිරියේ සිට අධිතාක්ෂණික උපකරණ භාවිතයෙන් ප්‍රතිඵල විකාශය ගෙනීමට සූදානම්. 2019 ජනාධිපතිවරණ විශේෂ ප්‍රතිවරණ විකාශය Fast and Independent. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු පස්වරු 5:15ට ආරම්භ කරන බව කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුනිල් කන්නංගර මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1175කදී ඡන්දදායකින් 16,70403 දෙනෙකු ඡන්දය භාවිතා කිරීම අද පෙරවරු 7ට ආරම්භ වුණා. මේ අවස්ථාව වන විටත් ඉතාමත් උනන්දුවෙන් ජනතාව ඡන්ද පොළවල් කරා පැමිණෙමින් ඒ ඡන්දය භාවිතා කරන බවට තමයි අපිට වාර්තා වන්නේ. විශේෂයෙන්ම සහකාර තේරීම් භාර නිලධාරීන් 250ක් පමණ ප්‍රමාණයක් මේ සමස්ත ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව අධීක්ෂණය කරනු ලබනවා. පස්වරු 5 දක්වා මේ විදිහට අපි ඡන්දය පවත්වාගෙන යනවා. පස්වරු 5ට ඡන්ද විමසීම අවසන් කිරීමෙන් පසුව ගණන් කිරීම
කිරීමේ ශාලා කරා ඡන්ද පෙට්ටි රැගෙනීම ආරම්භ වෙනවා. විශේෂයෙන්ම අපි ගණන් කිරීම ආරම්භ කරනවා තැපැ ඡන්ද 5 5යි කාලට රාජකීය විද්‍යාලයේ තියෙන තැපැ ඡන්ද ගණන් කිරීමේ ශාලාවලදී ඊළඟට 5 6 සිට ඡන්ද ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ලැබීම සම්පූර්ණ වූ පසු ඒ සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 144 ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලබනවා. මේ ඡන්ද විමසීමේ කටයුතු කිසිදු ගැටලුවකින් තොරව සාර්ථකව සිද්ධ වෙන බව තමයි දැනට වාර්තා වෙමින් තියෙන්නේ. 682400 විතර ඡන්දදායකින් ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද දෙවීමට සිටිනවා. හවස 5ට ඡන්දය අවසන් වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඡන්ද පෙට්ටි අපේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ වන අනුරාධපුර මධ්‍යම විද්‍යාලයට සියලු ඡන්ද පෙට්ටි පැමිණෙනවා. ඉතින් අපි තැපැ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ගණන් කිරීමේ සාදා 28ක හවස 5යි කාලට ආරම්භ කරනවා. අනිකුත් ගණන් කිරීමේ කටයුතු අපි බලාපොරොත්තු වෙනවා 7:30 විතර වගේනකොට පටන් ගන්න පුළුවන් වෙයි කියලා. පොලිසිය ඒ සියලු ආරක්ෂක කටයුතු හොඳින් සිදු වෙනවා. සාමකාමී මැතිවරණයකට බාධා වෙන කිසිදු සිදුවීමක් වාර්තා වෙන්නේ නැහැ. මගී බස් රථ දෙකකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණ සිදු කරනවා. පුත්තලම සිට සෙට්ටිකුළුම බලා ගමන්ගත් මගී බස් රථ දෙකකට ඊයේ රාත්‍රියේ තන්තිරිමලය ප්‍රදේශයේදී ප්‍රහාර එල්ල වුණේ. බස් රථ දෙකට ගල් ප්‍රහාර එල්ල වී ඇති අතර එක් රථයකට වෙඩි ප්‍රහාරයක්ද එල්ල වී තිබෙනවා. එහෙත් ඉන් කිසිවෙකුට අත්වාල සිදුව නැහැ. බස් රථ දෙකට හානි සිදුව තිබෙනවා. ඒ සමගින් ITN දිවාපුවත් අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk